ලංකාවේ අලුත් පනතක් ගැසට්මගෙන් පළ කරලා තියෙනවා ත්‍රස්ත විරෝධී පනත් කැටුම්පත. මේ පනත් කැටුම්පත අපිට දැනට තියෙන ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතත් එක්ක බැලුවාම මූලිකව තියෙන වෙනස්කම් මොනවද? මං පටන් ගන්න හොඳ confessions ඒ කියන්නේ පාපෝචාරණය ඒක දැන් ඉස්සර පීටියකේ තිබිලා ඒක මාර්ගෙන් හුඟක් පීඩනය ගෙනාව තර්ජනය ගෙනාව කට්ටියට confession එක ගේන්න පුළුවන් කියලා උසාවියේ සාක්ෂි හැටියට. මේ පන කැටුම්පත යටතේ ඒ අවස්ථාව නැහැ. ඒ අවස්ථාව තියනොයි ඒක confession එක කරනවා නම් ඒක මැජිස්ට්‍රේට් එක ඉදිරිපිට කරන්න ඕන. ඒක ඇත්තටම safeguard එක. ඒ විදිහෙන් බලනකොට ඒ පැත්තෙන් improvement එක තියෙනවා. ඒත් අනිත් ඒවා ගැන බැලුවොත් random නියෝගයක් ගේන්න පුළුවන් DIG කෙනෙක්ට. PTA එකේ ඇත්තටම ආරක්ෂක අමාත්‍ය. ඒකෙත් ප්‍රශ්න තියෙනවා. ඒතර DO එකක් DIG කෙනෙක්ට ගේන්න මාස 3න් 3ට පුළුවන් මේක අවුරුද්දකට DO එකක් issue කරන්න. හුඟක් අය අපි දන්නවා PTA DO දාලා අවුරුදු ගණනාවක් ඉඳලා තියෙනවා බන්ධනාගාරවල. ගිය අවුරුද්දේ 2022 මේ අවුරුද්දේ පොලිසිය කරපු ඒ කියන්නේ protest නවත්තන්න ගත්ත මේ measures එක බැලුවොත් මේ වගේ power එකක් තියෙනවට ඇත්තටම භයානකයි. මං හිතන්නේ protest නවත්තන්න පුළුවන් විදියට මේ නීතිය draft කරලා තියෙන්නේ. දැන් මෙතන ප්‍රොටෙස්ට් විතරක් නෙමෙයි අශෝක, මට බය මෙතන ආයතනයක් පුළුවන් තහනම් නියෝගයකින් වහන්න පුළුවන් අවුරුද්දකට. ඒතර ජනාධිපතිට තියෙනවා හුඟක් මේ පුළුල් බලතල රෙගුලාසි ගේන්න. තව තියෙනවා නිදහසේ ප්‍රකාශ කරන අයිතිය උල්ලංඝනය කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ බලනකොට හුඟක් පුළුල් අර්ථයක් තියෙනවා මෙතන මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරන්න පුළුවන් විදිය පනතක් තමයි මට මේක දැන්ට තේරෙන හැටියට තියෙන.